දැ ගෞරනීය වාමීන් වහන්ස ෞරනීය මෑණිය අන්වහන්ස සද්‍යවාන්ත පින්වත්න්නේ. අපි නිසන් වනේ පවත්තන දෙසේ හතලිස් නවන භානාවට සටානේ ප්‍රථම ධර්ම දේශනාවරය සඳහයිසෝ දනම් වෙන්නේ ඒසඳහා සිරදිනාම තැන්පත් වෙලා සාධකාරයක් පාවත්තන්න. නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමුෝතස්ස භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද් දස්ස චතස්සෝයිමා භික්කවේ සමාධිභාවනා කතමා චතස්ස්ෝතීති කෞරණී ස්වාමීන් වහස ගෞනීය මෑණියන් වහන්සේ ශ්‍රද්ධන්ත පින්වත්න්නේ. අපි නිසන් වන්නේේ පවත්තන බහන වැස්්‍රහන් වලදී කාරණා කීපයක් විශේෂයෙන් මතක් කර ගන්නවා. මුල්ම දවසදි මතක් කර ගන්න එක ප්‍රධාන කාරණාවත් තමයි. මේ භාාවන වැටසටහන පැතිකපයකින් ශක්තිමත්වෙන් ඕන බව එතින් දැමි මතක් කරගන්නවා විශේෂයෙන්ම අනුග්‍රහ කළ යුතු පැතිකීපයක් සම්බන්ධින් දැන් අපි සියලුදනාම සීලයක් සමාදන් වෙලා එසීලයට අනුගත වෙලා කටයුතු කරන පිරිසක් ති මෙතන ඉන්න ගිහි පෙන්වතුන් තමන් සාමාන්‍යෙන් ආරක්ෂා කරන පංචශීලයට එහා ගිහිල්ලා යම් කිසි උපෝසත අත්හංග සීලයක් සමාදන් වෙලා යම් කැපවීමක් පේවීමක් මේ අවස්ථාති කරන ඒ වගේම අපේ මේෑණියන් වහන්සේලාය වගේ අපස්වාමීන් වහන්සේලා එතකට මේ භාවනා වැටසහට සම්බන්ධ වෙනවා කියලා තමන්ගෙ සීලය ටිකක් ශක්තිමත් කරගන්න තවදුරටත් පිරිසුතු කරගන්න උත්සසාහන්ත වෙනවා මොකද ඒ සලා අනු ගහිතය බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් අගේ කලා තේෙන මොකද අපි සීලය ආරක්‍ෂා කරනකොට අපිටම ඒකේ ලොකු ආනිසංස රැසක් ලැබෙනවා විශේෂයෙන්ම ලැබෙන ආනිසංසයත් තමයි අි පටිසාරය කියලා කියන්න කියන්නේ අපේ හිත දැන් අපිට චෝදනා කරන්නේ. අතීතයල්ලගෙන අතීතයේ මේ වැරදි මගින් සිද්ධ වනාා මගේ අතින් සිද්ධ වෙච්ච වැරදි නිසා තව කෙනෙක් පීඩාවට පත් වුණා කියලා ඒ තමන්ට තමන් චෝදනා කරන ගතියක් එන්නේ නැහැ අපි පිරිුදු සේලා අරක්්ෂා කරනුවට අපි පුළුවන් තරන්කය හික්මවාගෙන කටයුතු කරනවා වචනය හික්මවාගෙන කටයුතු කරන්න උත්සාහන්තවේවා. එතකොට අපිට කයින් වචනයෙන් සිද්ධ වෙන වැරදි හකුසල් අඩු කරගෙන තමනුත් බොහෝම සාවධානව සාන්තව අනිත්ත අයටත් තමන්ගෙන් කිසිම කරදරයක් නැතු ජීවත්වෙන පුුවන් පරිසරයක් අපි සකස් කරගන්න. තයතකොට ආසන්න ඒ අපේ නැහැ මොකක්වත් අපේ අතින් සිද්ධවෙච්ච වැරද්දක්. ඒේ නිසා අපිට ඒ ආසන්න අතීතය ගත්තහම සතුටක් දැනින්. අතයෙන මං ඒ තරම්ම මේවා ගැන සැලකිරිමත්තු නේ නැහැ මැගේ ඇතින් මේ මේ වැරදි වුණා නමුත් මම මේ පහන වැඩ සටහන මූලික කරගෙන හෝ වේවා ැ සීලය පිරිසුදදු ආරක්ෂ කරන්න ත්සාහන්ත වෙනවා. අවංකව ආරක්ෂා කරන්න උත්සාහන්ත වෙනවා. යංකිසි කැපවීමක් වෙලා මේ සීලය ආක්ෂා කරන්න උත්සාාන්ත වෙනවා කියලාන්න තමන් ගැන පුංචි සතුටක් ප්‍රමෝදයක් අපේ හිතේ ඇතිෙනවා. ඒ සීල අනුගගහිතයෙන් ඒ ලබන තෘප්තිමත් බව සතුට ප්‍රමෝදය අපිට ඊළඟට අපේ හිත හදන වැඩේට බොහෝම රෘකුලක් සපයනවා. ඉති නිසා අපි උත්සාාන්ත වෙනවා මේ අපි පොරොන්දුවෙච්ච සීලය මැනවිින් ආරක්ෂා කරන්න. ුඩා වරදක්වත් කරගන්න ඇතුව පුළුවන් තරම් පිරිසුදුද මෙස ඩ ආර්ක්ෂාරගන්න උත්සාන්ත වෙනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්ේ මතක්කන්නවා සුතනුත් ගහිතයක් එකයන්නේ බුද්ධ දේශනාවට ඇහුන්කන්දීලා බුද්ධ වචනය මතක්කරගෙනේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් අපි යම් ගුරුහරුකමක් මඟ පෙන්වීමක් ලැබගන්න උත්සාහන්ත වෙනවා මොකද මේ ගමන අපිට තනයෙන් අපේම පාරක් හදාගෙනයන්න පුළුවන් ගමනක් නෙමේ බුදු කෙනෙක් පහළවෙච්ච අවස්ථාවේ අපි ප්‍රයෝජන අරගන්නත් සහන්ත වෙන උන්වහන්සේ තමන් වහන්සේ විසින් මේ පාර හඳුනගෙන ආරෂ්ටායක මාර්යයක් හඳුගෙන බාරය ගමන් කරලා ඉතින් තමන් වහන්සේ විතින් බුද්ධත්වයට පත්වෙලා යායුතු පාර්ග ගතයුතුපාමාර්ගය ගමන් කළ යුතු මාර්ගගේ මෙන්න මේ කයි කියලා හොඳට පැහදිව කියලා දිලා තියෙනො තේනිසා පිවිධාකාර සාධක සූත්‍ර තේරුම් ගනිමින් ඒවැන් ගන්න තිීෙන ගුරුහරුක් ලබ ගනිමින් ි යන ගමන සාර්ථ කරගන්න නිවරතිව ඒ පාරේ ගමන් කරගන්න උත්සහන්ත වෙනවා. තිය නිසා විටිං විට බුද්ධ දේශනයකට ඇහුන්කන්දලා සරූත්‍ර දේශනාවකට ඇහුකන්දීලා ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නන මාර්ගය කුමක්ද මම දැන් යන මාර්ගය කුමක්ද දෙක හරියට සැසඳෙනවද. කියරන්න අපිට එක් තරන්දමකින් යම් සංසන්ධනයක් කරන්න පුළුවන් ඒ හරහා අපිට තේරණවනං අපි යන පාරයි බුදුරජාණන් වහන්සේ පෙන්න්න පු පාරයි දෙකම එකක්. ඒ පාරමයි යන්න කියලන්න අපිට තේරෙනවනං අපේම පාරේ ප්‍රායකත්තය මත පදනම් වෙලා අපිට එක තේරෙනවනං හරි සතුටක් ඇති කරගන්න පුළුවන් අදටත් මේ අවුදු නිදා සහන්සයකටත් පස්සේ මටත් පුළුවන්වෙලා තියෙනවායි බුදුරජණන් වහන්සේ එදා පෙන්නපු පාරේ ගමන් කරන්න අන්න එතකොට අපිට තවත් ප්‍රමෝදයක් ඇති නවා සතුටක් ඇතිවෙනවා අදරත් මේ දහම ජියමානයි කියල් ඊට පස්සේ බුදුරයන් වහන්සේ තවත් මතක් කරනවා අපි මේ කරගෙන යන භහාවනාවදී යම් යම් ගැටලු සහගත තැන් මතුවෙන්න පුළුවන් ඒවගේමයි යම් යම් තීරණ ගන්න පුුවන් අවස්ථා මතුවෙන්න පුළුවන් තියන්න එබඳු තැන්වලදි හිතේ කුකුසක් පහලොවෙන්න පුළුවන් හිතේ යම් දෙගිඩියාවක් පහළොවෙන්න පුුවන්. එබඳු තැන්වලද හෙමනම් අපි ගතයුතු ක්‍රියාමාර්ගේ කුමක්ද අපි මූලිකත්වය දියයුත්තේ මන දේටද කියලා හෙමනම් අපි යම් පමණක සාකච්ඡාවක නියලෙන්න්න අ වශ්‍යවයනවා. ඒයක තමයි අපි දවාලෙදි කරේ. මට හන්සාකච්ඡාවක් වශයෙන් අපි කුමක් ඉසරහහින් තබා ගතයුත්තේ කුමන අරමුණකටද අප හිත නැවත නැවත නැංවේ යුත්ත. කොයි ආකාරයකින්ද අපි ඉසරහටයුතු කළ යුත්තේ කියලා අපි රිිකක් සාකච්චා කරනු. තෙතෙන්දි අපිට අර සුතමඥානය ප්‍රයෝජනවත් වනවා බුද්ධ වචනය මතු කරගන්න පුළුවන් ඒ අනුසාරයෙන් එඇතවට අපිට ඒ ගමන බොහොම පැහැදිිව විශ්වාසන්තව යන්න පුළුවන්කමක් සකස්යෙන්. නිසා මේ ආකාරයෙන් බදුරජාන් වහන්සේ සීලෙන් අනුග්‍රහ කරන්න කියරකේන. ඊළඟට සුතයියෙන් අනුග්‍රහ කරන්න කියකේන සාකච්ඡායෙන් අනුග්‍රහ කරන්න කියරකේන. මෙහෙම අනුග්‍රහයක් ලබමින් තමයි සමත විපස්සනාවන් දියුණු කරන්න කියලකයන්. ඒකන් අපිට විසිරිච්ච මනසකින් වික්ෂිප්ත වෙච්ච මනසකින් මේ භාගතුන් වහන්සේ පෙන්වන මාර්ගය අනුගමනය කරන්න අපහසු හෙමත් නැත්තං පෙන්වන සත්‍යය සොයාගන්න වටහගන්නා පහසුේ ඒ සඳහා යම්කිසි ඒ කාග්‍රතාවයක් හිතේ දියුණු කරගන්න අත්්‍යය වශ්‍යවයෙන අන්නේ ඒකාග්‍රථාවය දියුණු කර ගැනීම සඳහා අපි යම් සමත උපක්‍රමාණු ගමනය කරනවා හිත ඒකා ග්‍රතාවය දියුණු කරනවා ඒ ඒකාග්‍රතාවය මදි නං නැතන් අඩුනං විටිං විට එක නැවතත් ශක්තිමත් කරනු හිති මෙ බන්ඳු සමතයකින් අනුග්‍රහ කරන්න කියලා බුදුරාන් වහන්සේන මේ විදිහ වට පිටාවක තමයි යන්න ප්‍රඥාව දියුණු කරන. විපස්සනා භහාවක් යෝගාාවචර දිගින් දිගට වඩාගෙන යන්න. තොට මේ නුවන වඩන කටයුත්ත දිගට කෙරෙනෝ. ඒක නිරන්තරයෙන් කෙරෙන් අවශ්‍යයි භහවනාවක් වෙන් විපසනා භහාවනාව ක වශයෙන් වඩන්න අවශ්‍යයි. තොට ඒ කටයුත්ත කරගෙන යනකොට එයා ටූමනා කරන ආරක්ෂාව මඟ පෙන්වීම ඇතට අර සීලයකින්. ඊළඟට සුතයකින් සාකච්ඡාවකින් සමතයකින් ලබල දෙනවා එතකොට බදුරයන් වහන්ස ෙන මෙන්න මේ විදිහේ ක්‍රම පහකින් අනුග්‍රහ ලබන යම්කිසි කෙනෙක් යමසි යෝගාාවචරයෙක් ඉන්න වනං අන්න එයාට පුළුවන්කමක් ලැබෙනවා චේතෝ විමුත්තියයක් ප්‍රඥාව විමුක්තියක් දක්වා තමන්ගේ ඒත් දැක්ම පිරිසුදු කරගන්න ති එනිසා පී යුත්සාාවන්ත වෙමු මේ බහනා වැඩසටහනේදිත් අපි සීලේ බොහෝම පිරිසුදු තුත්ත ගන්න ඒ වගේමයි මේ අපි මේ දේශ වලිය සඳහා මතු කරගන්න යමසි දේශනාවක් බුද්ධ දේශනාවක් අනුසාරයෙන් අපේ භහමනාවට යම් කිසි රුකලක් මඟ පෙන්වීමක් ලබාගන්න ඒ වගේම තම තමන්ගේ භහමනාව ගැන සාකච්ඡා කරලා තියෙන තැන් නැතන් කෙටලු සාහත තැන් විසඳගැෙන බොහොම විශ්වාසවන්තව මේ ගමන යන්න ඒ වගේමයි සමතයකින් විපසනාවකින් අනුග්‍රහ කරන්න ති මේ විදියට අපි මේ මුළු වැඩසටහන පුරහම මේ ක්‍රම පහකින් අනුග්‍රහ ක්‍රමින් අපේ භාවනාව කරගෙන යමු එතුට පිහති මම මේ වැඩසටහරයේ චතුක්ක නිපාතයෙන් චතුක්ක නිපාතයේ එන සමාධි භාවනා සූත්‍රයෙන් විශේෂයෙන්ම අපේ භාවනාවට රජුවම අදාළ සූත්‍රයක් භාවනාව ගැනම පියවර හතරක් නැතන් ක්‍රම හතරක් පැති හතරක් භාගතුන් වහන්සේ මේ සමාධි භාාවන සූත්‍රති පෙන් දීට තියෙන අපිට විවිධාකාර භහවනා ක්‍රම ගැන අහන්න ලැබෙනවා තැන්තකට මේ බුදුරජාණන් වහන්සේ පෙන්ල තියන භාවනා ක්‍රම මොනවාද. කියන එක ගැන හොඳ විස්තරයක් එමනලැත හොඳ විග්‍රහයක් තියන ගැටලු නිරාකරණය කිරීමක් මේ සමාධී භාවනා සූත්‍රයේ කෙරි ලතිය. ඒක හින්දා මේ සූත්‍රය මම හිතුවා මේ වැඩසටහන සඳහා තෝරගන්න ති ඉන්ද බුදුරාන්හසේ මෙන්න මේ විදි හිට ප්‍රශ්යක් නගන අතස්සෝ මමාභික්කවේ සමාධි භාවනා කතමා චතස්සු මහණෙන මෙන්න මේ සමාධි භාාවනා හතරක් තියන හතර ආකාර ඇත්යනෝ. මොනවද මේ හතර ආකාරය. අත්තිභික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා දිට්ට දම්ම සුකවේ හාරාය සංවත්තති. මහණනි මේ එක ජාතියක සමාධි භාවනාවක් තියෙනවා ඒක භාවිතා කළොත් අවතව ප්‍රගුණ කළොත් බහුලී කෘතකලොත් එක ආනිසන්සය වශයෙන්, මෙල්ලෝ වශෙන් ලබන්න පුළුවන් ලොකු සුවයක් සැපතක් නිරාමශ ප්‍රීතියක් තියෙනො ඔන්න එක වර්ගයක් බමුදුරන් වහන්ස මතු කළ පෙන්න. ඊට පස්ස පෙන්නවා අත්තිභික්කවේ සමාධි භාවනා භාවිතා බහුුණී කතා. ඥාන දස්සන පටිලා භාය සංවත්තති. ඔන තවත් ජාතියේ සමාධි භාවනාවක්දේ නො. ඒ සමාධි භාවනාව දියුණු කළොත් ඥාන දර්ශනයක් කියර මෙතරින් අදහස්සෙන්නේ දිබ් චක්කු කියන ඒ අභිඥ්ඥාස භාවයක්. ඳදු මට්ටමක් ලබා ගැනීම සඳහ උපකාරරි වෙන ඔන්න තවත් ක්‍රමයා තවත් පැත්තා ඉට පස්සේ තුන්වෙනි සමාධි භාවනාවක් පහගතුරන් වහන්ස පෙන්නවා අති බික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා සති සම්පජඥාය සංවත්තති ඔන තවත් ක්‍රමයයක් තින ඒ ක්‍රමේයට අපේ අපේ භාවනාව කරගෙන යනවනම් එතුක කර බදුරන් වහන්ස ෙන එක රජුවම සති සම්පජඥයදවුණු කරන්න හේතු වෙන මහෝපකාරී වෙන තටඔන්න තත් පැත්තක් බභදහමුදුරු පෙන්ල්ල න්නම් අන්තිමට හතර වෙනුව පෙන්ල දෙෙනවා අති බික්කවේ සමාධි භාවන භාවිතා බහුුණි කතා ආසවානං කයාය සංවත්තති ආශ්‍රවයන් ශයකිරීම පිණිස හේතුවන සමාධි භාවනාවක් තියෙන තියෙනම් අපි මේ ක්‍රම හතර ගැනම යම් කිසි අවබෝධයක් ලබල තියෙනවා නං අපි වැඩියයුත්තේ කුමක්ද වැඩිපුර අවධානයක් දීයුත්තේ කුමන භහාවනාවකට ද කියෙ එක ගැන අපටඇතකොට බුද්ධ දේශනාවෙන් ඉගට ගන්න යෙනවා. එම නැතුව අපි අපිට ුවමනාවමනා දේවල් කරකට හිටියක් කියලා මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය අපිට විවෘත වෙන්න. එ අපි බොහොම නිහතමානීව මේ භහගගතුන් වහන්සේ දන්නේ මම දන්නේ නැහැ මංඇවිල්ලා ශ්‍රාවකයෙක් පමණයි කියල අපි තමන් බොහොම නිහතමානී පරිසරයක තබාගෙන තමයි එහම මේ බුදුරජන් වහසේකෙන් අපි ඉගෙන ගන්නතිය. මන අදි බලන්න ිකක් උත්හන්තවෙන්න වන්නම පලවෙනි කොටස ගැන. අත්තිභික්කවේ සමාධ භනක් භාවිතා බහුඩී කතා දිට්ට දම්ම සුක විහාරාය සංවත්තද. තොර මේ යම්කිසි සමාධි භාවනාවක් තියනවා ඒ සමාධි භාවනාව යම් සයෝගාවචරයෙක් දියුණු කරන්න වනම් එයාට මෙලෝ වශී ලොකු සුවයක් සැපතක් සතුටක් සැහැල්ලුවක් බුක්තිමිඳගන්න අවස්ථාව ලැබෙන. තොට මොනවද මෙන්න මේ ජාතිය සමාධී භාවනක් ඇති මෙතන ඇත්තර මදම මේ කතා කරන්න වෙන්න සමත භාවනාව සම්බන්ධය තියකත් අපි ඉටිකක් කෙටියෙන් සකච්ඡා කරමු මේ මාත්‍රකාව පරිපූර්ණ කිරීම සඳහා දැන් එතකොට බුදුරයන් වහන්සේ මතක් කරනවා අපි කාමයන් මදකට පැත්තකට දාලා ඒ කාමයන්ගෙන් හිත මුදවාගෙන යම් කිසි නයිස්ක්‍රමයක් ප්‍රගුණ කරන යම්සික් වකමානුවකති දැ බන්ඳු වකමනුවත්තම දැන්ම එලඹිලා තියෙන අපේ වාමන් වහන්සේලා ෑනිවරුනන් තින් ඒ සඳහම කැපෙලාඉන්න. අනිකුත් ගිහිපින්වතුන් ඒ තමන් සාමාන්‍යෙන් ගත කරන්න කාම බොහෝගේ ජීවිතයෙන් අයින්වෙලා යම් කිසි නයිස්ක්‍රම්මයක් දැන් කල්ලා තියනවා දින කීපය ගටවෙන්න පුුවන් ඒ නමුත් තමන් සම්පූර්ණයම දැන් කාමයන්ගෙන් වෙන් වෙලා තමයි ගටයුතු කරන්න කාමයන් ඇසුරන් කරන්න නැහැ එතකොට විවිච්චේව කාමයෙහි විච්චාකුසලෙහි දම්මෙ ඒවගේමයි දැන් පුළුවන් තරම් අකුසලයන්ගිින් වැලකිලා ඉන්න. කයින් සටෙක් මරන්න හොරකමක් කරන්න කාව මිත්‍යචාරයයේ ය දෙන්න ඊටත් එහා ගිහිල්ලා බ්‍රහ්මචාරීව කටුතු කරන. ඒවගේමයි බොරුවක් හේලමක් පරුස වචනයක් හිස් වචනයක් කියන්න. රහමෙර පානය කරන්න තින් මේ විදිෙන අපි ශක්ති පමණින් එසීලයක් ආරක්ෂා කරමින් පුළුවන් තරන්ගේ අකුසලයෙන් ඇත් වෙලා කටයුතු කරන. හැබැ තවත් එහාට ගිහාම, මේ අකුසලයන් කිව් හම දවන්ගේ හිත්තෙත් විවිධාකර නීවරණයන් අයිංකරන මට්ටමන් දක්වා දියුණු කරන්න පුළුවන්. අපි ඒගන පොඩ්ඩක් විමසල බැලුවොත් අපිහිතමු යෝගාවචරයෙක් ඔන්න පරයන්කකට වාඩ වෙලා ඉදරගෙන ඉඳගෙන හොඳයට කය රිජුවතියාගෙන තමන්ගේ සිහිය පිහිටෝනෝ නාසිකාග්‍රේ පල්ලංකං ආු ජිත්වා ු කායම් පනිදා පරිම කං සතිංක පට පෙත්වා ද හාඳදුරු ගන්න හොයට පළඟක් බැඳල වාඩුනා කයර ජුවතියාගත්තා නාසිකාග්‍රය සමීපේ තමන්ගේ අවධහනය පත්වන තතකොට මේ ඕගාාවචනයට තේරෙන්ෙන ගන්නවා මේ යම්ම අ වස්ථාවද හුස්ම ගන්න යම්ම වස්ථාවකද හස්ම හෙලනෝ තයතකොට මේ සරල අදදැකීම ලබන්නත් ආදුනෙකකිරු ටිකක්කමවරරි මොකද මේ අදදැකීමයා ඒ තරම්ම අගේ කරන්න අපේ හිත ඒ තරම් අගේ කරන්න හැ මොකද හරිම සර ලත්්දැකීමක් ඒකාරි අදදැකීම ඒ රම් රසයක් නැති අදදැකීම. නමු ඉතින් මේ ගුරු ගෞරවයයි බුදු ගුණයක්ක් න හිතල ඇතම් බුදුරයන්හස ගැ ්‍රදධාවක් ඇතිකරගෙන ධර්ම ගෞරයක් ඇතික නතිය ත්්හන් වෙනවා එහෙම උත්සාාන්ත වෙන්න වෙන්න එයට ඔන්න පුළුවන්කමක් ලැබෙනවා මේ නාසිකාග්‍රය ප්‍රදේශයේම අවධානය පවත්තන් තිබුදු හාදුරු පටන්ගන්න බොහොම සරල තැනකින් සෝ සතෝවාස්ස සති සතෝ පස්ස සති එ සිහියෙන් යුත්තව හුස්මගන්නවා සිහියෙන් යුත්ව හුස්ම හලනවා එපමන අපිට කරන්න තියෙන හරීම සරලයි නමුත් එති මේ සර බව අපේ හිතාගේ කරන්න එයාට ඕනේ යම් යම් සංකීර්ණ දේවල් ව්‍යකූලත්යට තම අපේ හිත සාමාන්‍යය කැමති බොහම සංකීර්ණ දේවල් වලට අපේ හිත සාමාන්‍යයෙන් කැමති සරල්ල බවට අපේ හිත කැමැත්තත් දක්වන්නේෑඒ නිසා එබන්ඳු සරල බවක් හඳුල්ල දෙනකොට මෙ එයා නින්දට වැඩෙනෝ ඇනුම් යනෝ හිදිබර ගතියක් එෙන නවත නැවත තින් අපේ හිත හුරු කරන්න අශ්‍යයි මේ නිදිමර නිදිමතගති ඔතෑනි ගති කම්මලි ගති අයිංකල්ලා හොඳ ප්‍රමෝදයකින් ප්‍රබෝධයකින් මේ කටයුත්ත කරන්න අන්න එබන්ධ අපිටම අවස්ථාවක් කොන්න දැන් එලම්ඹබිය යෝගාචනට පුළුවන්ගුණා පැමිණෙන් පැමිණ අවස්වාසේ සිහිය පිහිටුවන් පිටවෙන පිටවෙන ප්‍රශ්වාසේසිහ පිහිටුවන් අපිතුම යා සාර්ථක වුණා ඔන්න ලංඟලඟ තින හුසමැන දහ පහලවක් විස්සක් තැන් සිහෙන් ඉන්න පුුව. මෙහෙම කටයුතු කරන්න කරන්න අන යෝගාචනයට පුළුවන් වෙනවා තමන්ගේ ඒ තිබුන්න කාමච්චන්දාදී නීවරණයම් පොඩ්ඩක් පැත්තකරදා යාගේ හිතේ දැන් රාග්‍යයාආදියඒ කෙලෙස් තැන් ඒ තරම්ම කරදර කරන්න හිතර දවේශයක් එන්නෙත් නෑ ව්‍යපාදයක් එන්නෙ නෑ ඒ වගේම හිතේ විසිරීමක් ඇත්තෙත් නෑ හිදැන් ටිකක් ඒ කාගර වෙලා ක් කඟ වෙලා ඊට පස්ේ හිතේ මොකක් පරණ වෙච්චදයක් ගැන පසු ැවිල්ලක් ඇත්තෙත්න සේලයක් දැන් පිරිසුදු නිසා ඒ පසු තැවිඩි වෙන ගතිය ඇත් වෙලා. ඒ වගේ මයි දැන්කරන ක්‍රමය ගැන භහමනා ක්‍රමය ගැන බුදුරාන් වහන්සේගැ ධර්මය ගැන සංගයා ගෙන කිසිම සැක් ඇත්තෙත්න එක කරන්න පුලුවන් ගෙන ශ්වාසය තියනු. ඇස්පනාපිට මේ කටයුතු දැන්කරගෙන නවා තම ප්‍රායක මේ භවනාව යදෙනවා. හිතන පින්වත් මේ විදි හිට කෙනෙක් සාර්ථකව කරනවා නං. යාට පුළුවන්කම ලැබෙනවා පොහෝම සුවසේ පැමිණෙන පැමිණෙන ආස්වාසයසිහ පිටවන්න පිට වෙන පිටවෙන ප්‍රශ්වාසේසිහිය පිටවන්. ඇති මේ බන්ධ ක්‍රමවේ දෙයක් හරහා අපි හැමෝටම යන්න සිද්දනවා එතු එක පාර්ටම ගැම්බුරු සමාධයක් බුක්තිරින්ඳපු කවරුවත් නෑ ඉති එනිසා අපි බොහෝම පරිස්ස මේ ඉවසීමෙන් අර ධනගාන පුංචි දරුවෙක් වගේ ගේ අතාල්ලගෙන ඇවිදින පුචිදරුවක් වගේ දෙෙනම් අප මේ කටයුත්ත ගෙන ගන්න වෙනවා තිේනිසා මුලද හරිම අදහිර කරනු සුලි මකදේ තරම් අපේ හිත වික්‍ෂිත්ව වෙන හිටදුවනොම හිට දනවා ති මුලද ටික් කරගර වැඩි අම අතහරිණ නැතුව වීරය වන්තව මේ කටයුත්ත කරනවා නං අප හිත මෙල්ල කරගන්න පුුවන් හිතමු අපි දැන් ඔන්න හිතේ යම්කිසේ එකඟ තාවයක් ඇතේලා තියෙනො කීකරු බවක් ඇතේලා තයෙනවා එබන්ඳ කීකරු සිත්තකින් දැ මේ පැමිණෙන් පැමිණ අආස්වාසේදයා බලනු පිටවෙන පිටවෙන ප්‍රශවාසේ දිහ බලනො. දැන් විශේෂෙන් සමත භාවනාවකදි අපි අරමුණ ඒ තරම්ම විග්‍රහ කලා බලන්න. හරමුණ ගැන ච්චරම සොයන්න යන්න නැහැ හිතේ ඒ කාග්‍රතාවයට සමාධයට තමයි මුල් තැන දෙන්න. විපස්සනාවදනං ඒක අනි පැත්ත අපි අරමුණ ටිකක් විපරං කල්ලා බලන සොයල බලනු අරමුණේ සියම්ඩුම අංග ප්‍ර්‍යංගයන් සොයල බලන්න උත්සාහන්තයන නමුද දැන් මෙතන අපට අද කතා කරන්න තියන්නේ සමතයක් නිසා මෙතැදි අපි ඒක මුල්ලික කරගන්න දේශනාව කරනවන්නම්. එතැදි අපි උත්සාන්ත වෙන්නේ මේ ආශවාස ප්‍රශ්වාසේ පාවිච්චි කරන්න හිතේ ඒ කාගෘතාවය සමාධිය දියුණු කිරීම සඳහා. තයකට එයාට කරන්න තිය බොහොම සුළු වැඩ කොඩසයි. එයට තියන්නේ හුදෙක් ආශවාස ප්‍රශ්වාස ක්‍රියාවලිය පාවිච්චි කන්නවා. නාසි කාග්‍රය අසල හිත එක කිරීම සඳහා ඉති යාට දැන් වැඩි වෙලාවක් හිත එක කරගෙන එතන ඉන්න පුළුවන් හුස්ම රැලි පණහක් හැටක් සීයක් දෙසීයක් ඔන්න නගළගතිය හුස්ම ලි දෙසයක් ඔන්න යාට හිත එකඟ කරගෙන ඉන්න පුළුවන්කමක් ලැබෙන හිත එතකොට යාට තේරනවා දැන් හිත එහෙම හිදුවන්නේ නැහැ හිතට යම්සිේ එකගතාවයක් දැන් ඇති වෙලා තියෙනවා කීකරු බවක් ඇති වෙලා තියෙනවා ඒ වගේමයි යම් කිසි කායික සැහැල්ලුවක් දැනෙනවා හිතේ තිබිච්ච පීඩා ගති දැන් ටිකක් අඩුවෙලා තියනවා යම්කිසි සුවයක් දැන් බුක්තිවිඳනෝඇති මෙන්න මේ වන්ගේ පොඩි පොඩි සලකුණු කීපයක් යෝගාවචරයකුට හඳුනගන්න පුළුවන් එයාගේ හිත සමාධියකින් දියුණු වෙනකට එකත් තමයි අර සීලය පිරිසුදදු නිසා යාගේ හිතේ මුකුත් පසු තැවිල්ලක් නැහැ නීවන ටික යටපත් වෙලා තියෙනවා ට පස්සේ හිතේ දැන් ඒ කාග්‍රතාවයක් දියුණුවමින් යනවා ඊට පස්සේ හිතටිකක් සැහැල්ලුයි කයත්තිිකක් සැහැල්ලුයි ඒ සැහැල්ලුවම නිසා පුංචි සතුටක් ප්‍රමෝදයක් ඔන්න තියෙන දැ මෙහෙම ඉන්නකොට ඔන්න අයාටතයෙන තවත්තෙන් ඔන්න හුස්මරැල්ල සියුම් වෙනවා. හුස්මරැල් සංසිදනෝ සැහැල්ලුවෙනවා ඒ කලින් තරන් මැල්ලද වැටහෙන්නේ ැති තරම් ආවාසයයක් ප්‍රශ්වාසයක් කියලා වෙන්ක කරගන්න බැරි රම් ඔන්න දැන් හුස්මරැල්ල ියම් මෙලා තියා ඒ සියුම් භාවයට තව තව අනුග්‍රහ කන්නවා එයා නින්දට වැටෙන් නැතිව හිත විසිරෝගන්න නැතිව මොකක් සැකයක් පහල කරගන්නේ නැතිව පුළුවන් තරම් මේ සංසින් දෙෙන හුස්මරැල්ලට තව තව සංසින් දෙෙන්න්න උත්ස අනුග්‍රහ කන්නවා එත රොන්න හුසමරැල්ල තව තව සියුම් වෙලා නොපිණී යනු. හැබැයි හොඳ අවදහනයෙන් හිත නින්දට වට්ටගන්නෙන් ඇැතුව යෝගාවචරයා මේ නාසිකාග්‍රය අසලම හොඳයට සිහිය පවත්වනු. තැ මේ සිහිය පැවැත්වීම නිසා. මේ නාසිකාග්‍රය අසළම අවධානය පැවැත්වීම නිසා හිත ඒකාග්‍ර කරගෙන සිටීම නිසා අන්න තව තව එයා තුළ සමාධි ලක්ෂණය හොඳට දියුණු වෙනවා ඒ ග්‍රතාවය හොඳයට දියුණු වෙනවා. සතිය හොඳයට තීවුර වෙනවා ඒවගේ මයි කායික සැහැල්ලුවක් සුවයක් දැනෙනෝ. ඉති මේ අතරි සමාලාට ඇැම්කිෙනකුට යම් ආලෝකස භහව යන්න හෙමත් පහළ වෙන්න පුළුව. මොකද සමාධී ලක්ෂණය හිතේ දියුණනකොට අ නිවරණයට පත්වෙනකොට සමාදි නිමිත්තක් ආනාපාන සති නිමිත්තක් මතු වෙන්න පුුව. ති එයාට ඒකත් ප්‍රෝජිනයට ගන්න පුළුවන් එබන්ඳු සමාධ නිමිත්ක් මතු වනුොත් ඒ එක පාට බලන්න ගියොත් තමන් මේ කරගෙන ගිය වැඩේ අසාර්ථක වෙනවා. මොකද මේ සමාධිය දියුණුවීම අතුරු පලයක් වශයෙන් තම ඒ සමාධී නිමිත්ත පහල වනේ අප එක පාට්ටම සමාධී නිමිත්ත ලන්න ගියොත් අපි කරගෙන ගිය වැඩේ අත පසුව වෙන. තියනිසා ඔන්න උපෙස් දෙනවා ඒක දිහා දැම්ම බලන්න යන්න එපා මේ කරගෙන යන්න භානාව දිකටරගෙන යන්න. තයකොටන්න යගාවචන දැන් උත්සාහන් වෙනවා. එතකට අට පහල වෙන නිමිත්ත ොඩ්ඩ පොඩ්ඩ ර්ධනය වෙලා තව තව ප්‍රභාශෂර වෙලා හොඳයට මේ තමන්ගේ හුස්මරැලත් එක සමපාත වෙන්න පටන්ගන්න ති එබඳු මට්ටමකදී අන්න යෝගාවචරයට නිකං ඒක ඉබේම පේනෝ දැන් විශේෂයෙන් බලන්න කියල වමනාවක් නැහැ හුස්මරැල්ල හරියට ඒකෙන් එනවා වගේ ඒකට යනවාගේ එච්චරට දැන් හොඳට මේ හුස්මරැල්ලයි නිමිත්තයි සමපාත වෙලා. අන්න දැන් හිතේ තවත් සමාධිගතය සසාධ ලක්‍ෂණ හොඳට දියුණ වෙලා අපිකෙන උපචර සමාදි මට්ටමකට පත් වෙලා පස්සේ ඉති මේ කයුතු තව තව දියුණු කරගෙන යන්න යන්න යා මුළු ලෝකෙමත හැරලා දැන් එයාට පේන්නේ හුස්පරැල්ලක් පමණයි එයාට පේන්නේ ඔන්න අර සමාධි නිිමිත්තක් පමයි ඇති මේ කටයුත්ත හොඳයට යෙදිල කරනව නං හොඳට දැන් එයාට මේ සමාධි නිමිත්තේ හිත එකඟ වෙන්න පටන්ගන්න හොඳයට තව තව සමාධි නිමිත් ප්‍රභාශ්රයලායනො දන්නමනැතුව ඔන්න ඒ තුළ නිමක් නවීමක් ඒතුළ බැස ගැනීමක් සිද්ධවෙන්න පුුව එතකට මෙතන හඳුරගන්න පුළුවන් ලක්ෂ කීපයක් නැවත නැවතයා එගේ සිත නංවන්නේ මෙන්න මේ සාමාධී නිමිත්තට අපි න විතක්කය කියලා මේ වාදි මිතර නැවත නවත හිත නංවන. හිත අතරයන්න හද ආයද ගෙනනලා මේකම තියනවා. අනාගතයන්න හද ආයි ගෙනල මෙතටමතිනවා. වෙන අරමුණටය අන්න හදනකට අආයි ගෙන මේ නිිත්තේම තියන නොත නැතකට මේ විතර්කය හරහා මේ අරමුණඒම හිත නංවනෝ. එබමනක් නෙමේ හොඳයට මේ අරමුණේ නිමිත්ේ හිත රඳවනෝ හිත ඒ තුළම හසුරෝනෝ විචාරයක්ත් තයනවා. ඊට පස්සේ ඒ හරහා යම්කිසි ප්‍රමෝධයක් ප්‍රීතියක් සැහැල්ලුවක් තිේනවා. එතකොට කායික සුවඇයක් තිේනෝ හොඳට හිත එතන එක ඒකාග්‍ර වෙලා තිේනවා. එතකොට මෙන්න මේ ලක්ෂණ කීපයක් අපි කියනවා සමාධී අංග නැත්තන් දිහාන අංග කියලා කියනවා මතු කරගන්න පුළුවන් විතක්කේ තියනවා විචාරයක් තියෙනවා ී තියෙනවා සුකැයක් තියනවා ඒ කාග්‍රතාවත්තියෙන. තොර මෙන්න මේ ලක්ෂණ පහෙන් යුක්ත ප්‍රථමත් දෙහානයට යෝගාාවචරය පත් වනාකරෙන ඔන්න බදුරන් වහන්සේ අර්ථකථනයක් දෙනෝ. ඉද භික්වේ බික්කු විච්චේව කාමයෙහි විච්චාකුසලෙහි දම්මෙහි සවිතක්කං සවිචාර විවේක ජම්පීති සුකං පටමත් ජානං උපසම්පජ්ජ විහෙරති. ඇඟතකොට යෝගාවචරෙක් මෙලෝ වශයෙන් ලබන්න පුළුවන් බොහෝම සුවදායි. ුක් ප්‍රීතියකින් යක්ත නිරාමිස ප්‍රතියකින් යුක්ත සතුටක් දැ මේ අවස්ථාවේදී බුක්තිද ගන්න පුළුවන් ඇති එක ඇතරම අලුතිෙන් භහාවනාව පටන් ගත්ත යෝගාවචරයකුට හරීම ප්‍රමෝදමත් අවස්ථාවක් කිය කියන්න පුළුවන් ජීවිතේ ප්‍රථම වතාවට මේ රූප සබ්ද ගන්ධ රස ස්පර්ෂාදී මේ පංචකාමයන්ගින් වෙන් වෙලා නිරාමිස ප්‍රීතියේ උත්කෘෂ්ට මට්ටමක් බුක්තිවිදිින් අවස්ථාව ඒ නිසා බදුරයන් වහන්සේ එක අගේ කල්ලා තියනවා ේ නිසා ඇතැන්දි බුදුරයන් වහන්ස හරි ලස්සන උපමාවක් දෙනවා ඒ යෝගාාවචරයා මේ මතුවෙච්ච ඒ විවේකජ ප්‍රීති සුක්හෙෙන් ඒක කියන්නේ අර කාමයන්ගෙන් බොහොම පීඩාවට පත්වෙලා තිබුණා ඒ විධාකාර කෙලෙසුන්ගෙන් හුඟා පීඩාවට පත්වෙලා තිබුණ දැන් ඒ සියල්ල දැන් අයින් වෙලා හරීම විවේක ස්වභභාවයක් හරීම නිරාමිස ස්වභාවයක් ප සහගත සභාවයක් ෂාන්ත සභහායක් උන්න ජීවිතය ප්‍රථම වතාවට අත්දකිනවා නං ඒක හරි ප්‍රමෝදයක් තමන් තුළ ලොකු තෙදවත්වීමක් මේද අදරත් කරන්න පුළුවන් කියලා විශ්වාසේත හවුරුවීමක් යෝ ගවචරැප තුළ ඇතිවෙනවා ඉති එනි සාබුදුරයන් වහන්සේකන ඒ කායිකව මතුවෙන ඒ විවේකජ පීති සුහෙෙන් මානසක මතු වෙන ඒ විවේකජ ප්‍රීති සුखෙ මුළු කයම තේමනෝ එයා මුළුයම හරිිකා සම්බාහනය කරනෝ වගේ ඒ මුළු කයම හොඳටක නහාවනෝ ඔන්න වගේ හරීම සුවදායි බවක් ඒ ඕගාචරයයා බුක්තිවිදිනවා ලස්සනපුප වකුත් දෙනෝ බදුරයන් වහන්සේ හරියට ඒ කාලෙ තිබිල තියෙනවා මේ නාන පාච්චි කිරීම සඳහා නහන කුඩු කියලා ස්වබහ දෙයක් කුඩු විශේෂයක් ඇති මේ ගොලු කරලා තියෙන්න්නේ ඒ එකට වතුර හලා ගුලියක් වගේ හදා කරනවා දැන් ඒයි විසිරෙන්නේෙනෑ සෑම ඒ අංශුවක්ම හොඳයට තෙතමනෙන් ඒකා බද්ධ වෙලා හොඳට බන්ධනය වෙලා එක ගොලි අබ්බාට පත්තල් තතින් ිබදුරයන් වහන්සක කියන්නේ මේ යෝගාවචරයාගේ මුළු ශරීරයම අර විවේකජ ප්‍රීතිසුකෙන් අර වගේ අර තෙතමනයෙන් සෑම අංශුවක්ම වෙඩි ලතිේ නව වගේ මේ යෝගාවචරයාගේත් මුළු කයම අර විවේකජ ප්‍රීතිසුකයකින් වෙරි ල තිය නැහැවිලා තියෙන තෙමිලලා තියෙනවා ඇ අපිට දවන හිතාගන්න පුළුවන් මෙන්න මේ සමාධි භාවනාවක් තියෙනවා ඒක මෙලෝ වශයෙන් ලොකු සෝයක් බුක්තිවිඳන්න පුළුවන් ති එතකොට අපිට හඳුනගන්න පුළුවන් මේ මේ ලෝකෙතියෙන සතුට මේ පංචකාමයන්ගේ පමණක් ලබන සතුටක් නෙමි එහුගත් දෙනෙ දන්න එපමනයි හගත් දෙනෙක්තින් ඒ ඔස්සේමදුවනො රැල්ලට අහුවෙලා දුවගෙන යනවා පුළුවන් තරන් ලස්සන රූප බලන් රූප පෙන්වීම මහර හා සතුටක් භුක්තිමිදින්න. පුළුවන් තර මිහිර සද්දාහන් සද්ද ඇසීම හරහා තෘප්තිමත් බවක් ලබන්න. පුළුවන් තරන් හොඳ හොඳ ගඳ සුවදාග්‍රහණය කරන්න. පුළුවන් තරම් මිහිරේ රස භුක්තිමිදන්න. කැමැති කැමැති ස්පර්ශයන් ලබන්න. ඒ තම තමන් මූලි ජී ති ප්‍රායවෙලාතින හොඟත් දෙනගේ නමුත් දැම්මේ බදුරයන් වහන්සේ මතු කරළලා පෙනවා ඒ සියල්ල අතහැරලා. ඒ සියලු කාමයන් අත හැරලා. නීවරණ යටපත් කල්ලා ලබන්න පුළුවන් අතිශය ප්‍රබල නිරාමිස ප්‍රීතියක් ඕන්න බුදුරජයන් වහන්ේ මතු කරලා පෙනනවා. ඊට පස්සේ දෙවන ධානයේදී බුදුරජන් වහන්ස පෙන්ෙනවා මේ නැවත නැවත හිත අර අරමුණට නංවනවා කියනික ටිකක් කරදර කාරී. ඒක තියෙනවපුංචි දෝසයක්. ගේ අුණ ඇතුලේ මේ හි එහට මෙහිට ගෙනියනවා කියනෙ හසුරෝනෝ ගෙනෙ එකත් ටිකක් අරදරකාරී වැඩක්. නිවරණයන්ට ආසන්න වැඩක්. හිත ටිකක් කලබන වැඩක්. හිතර ටිකක් ගොරෝසු රලු වැඩක්. තියනිසා යෝගාචර ඇතේරුන් ගත්තොත් මීට වඩා හොඳයි නේද එක වාරක් මේ හිත අරමුණට නංවනවා හොඳට අරමන්න තුළ පැලපදියංගලාඉන්න. නිශ්චලවඉන්න. සමාධිමත්වෙෙලායින්න. අන්නේ බන්ඳු සමාධියයක් මට බන්න පුළුවන්නන්ම් කොයි තරන්නම්. සුවයක්ද කෙතරන්නම් ප්‍රබල සමාධයක් එතන තියෙනවාද කියලා ඒෝගාාවචරය තේරුන් අරගෙන. අර විතර්කය විචාරය කියන ඒ ගුණ දෙක නැතගේ සමාධී අංග දෙක අතැරල දාලා යා හිත නැංවා අරුණට නැංවා පමණයි හොඳට අරමුණ තුළ ස්තිරවසීට නෝ. අයි එහෙමෙහේ යාමක් නෑ යි අරමුණෙන් පිට පැනීමක් නැහැ. හොඳයට හිත අරමුණත් එක්ක සමාධිමත් වෙලා තියෙන. කට බදුරියන් හන්සේ න තක්ක විචානං ප සම අජත්තං සම්පසා දනං චේත සෝ ඒෝදි භාවක් දැ හොඳදට හිත ඒකාග්‍ර වෙලා ඒකාග්‍රතාවේ තව ප්‍රබලවෙලා කලින් අවස්ථාට වඩ දැන් ඒකාග්‍රතාවේ බොහොම ප්‍රබලයි හිත එහෙහි අන්නේ නොසෙල්වී තියනවා අරමුණත් එ එකක හොඳට ඒ කාත්මිය වෙලා තියෙන ඒ කාග්‍ර වෙලා තියෙන එතකට අන්න එබන්ු සමමාධයක් ඒෝ ග චර ක්ති දින එබඳු විතක්ක විචාරවලින් තොර සමාධි ජම්පීති සුකන්ම් දෘතියක්ත් ජානන් උපසම්පජ්ජ විහරති. ඒ විතක්ක විචාරවලින් තොර හොඳට ප්‍රබල සමාධයක් සහිත දෙවන දොනයක් කෙනෙක් බුක්තිමි දෙදනවා. එබඳු දෙවන දොනයක ප්‍රීතිය සුකඛය බොහොම ප්‍රබලයි කියලා බුදුරියන් වහන්සේ පෙන්න්නනවා. ඉතිං ඒකට හරිම ලස්සන උපමාවක් දෙනවා උපමාවත් හරිම කධම උපමාවක් බදුරයන් වහස කියනවා මේ ද වනගත ප්‍රදේශයක තියනව හොඳ සිසිල් දිය තියෙන විලක්. ඒ විලට උතුරු ප්‍රදේශයෙන් වතුරෙන් නෙත් නෑ. දකුණු ප්‍රදේශයෙන් වතුරෙන් නෙත් නෑ නැගැෙන හිර ප්‍රදේයෙන් වතුරෙන් නෙත් නෑ බටහිර ප්‍රදේශයෙන් වතුරෙන් නෙත් නෑ වහින්නෙත් නෑ. හැබැයි බොහොම සිසිල් පිරිසුද්දු ජලය පිටාර ගලනො.ති ගතකි හිර බල පු ලොකොම මෙිෙම් වෙන්නේි. ඒ අපිට උපමාවට ගන්න පුළුවන් එයාගේ ඇස්ලිින් දැන්ක් රූපයෙන් එත්නෑ. එහෙම සතුටක්්බොක්තිවි දිනෑ. කනින් සද්ද හල සතුර්බක්තිවිින් දින්න. නාසිෙන් ගඳ සූන්ද බල සතුර්බොක්තිවිින් දින්න දිවෙන් රස බල සතු ටබ්බොක්තිවිින් දිින්න. කයින් ස්පර්ල බල සතුර්බොක්තිවිින් දින්න නත්නෑ හැබැයි යාගේ මුලු ස්සිත කය මේ සුවයකින් ප්‍රීතියකින් සොම්නසකින් පිනා යනෝ. ඉති බුදු හාමුදුුව දෙන උපමම හටිම ගැලපෙනවා මේ අවස්ථාවට කොහොමද මේ වතුර එන්නේ මේ විලේ පතුලේ තියෙනවා බොහොම ප්‍රබල උල්පතක් දිය උල්පතක් ඒ දිය උල්පතෙන් අකන්්ඩව සිසිල් ජලය මේ ජලාශෂට එකතුෙනවා මේ විලට එකතුෙනු. ඒ සිල් ජලය අන්න පිටාර ගලනවා අන්නේ වගේ කියලා කියනවා මේ දෙවන දෙහානයක් බුක්ති විඳින ඒෝගාවචරයා ඒ ප්‍රීති සුකයක් සහිත ඒ බොහොම ප්‍රබල සමාධියකින් මුල්ලුක් හයමතෙමනෝ. යිම පිනා යන ගතියක් තියෙන ය අපට නිතනනුත් තේෙන මේ කතා කරන්නේ මේ මෙලෝ වශයෙන් අදකින්න බලුවන් බොහොම ප්‍රීතිමත් නිරාමිස සොයක් ගැන ඒකමයි මේ අද මාතෘකකායේ බුදුධයන් වහසේ මතු කරන්න මෙන්න මෙ බන්තු සමාධි භාාවනාවක් තියනවා මෙලෝ වශයෙන් බුක්තිවිිඳන්න පුළුවන් බොහොම ප්‍රබල නිරාමිස ප්‍රෘීතියක් සහිත නිරාමිස පීතියක් මතු කල්ලා දෙන ජනනය කලා දෙන මෙ බන්තු සමාධිභාවනක්තියෙන ඊට පස්සේ මේ යෝගාවච්ච ඇතේරුන් ගන්නවල්ලු මේ ප්‍රීතිය කකිනක ටිකක් ඕලාරියි ඒක තිනට පිපි හැලහැපිම්තියන කයිටික්පින යනවා රල් ර යනගේ දැනනවා සම්බාහනය කරනවාගේ දැනවා එතන තිීනවා හිත ටික් කලබෙන ගතියා. බැරිද මේක තියා සමනය කරන්න. එටට බොම ශාන්ත ගතයකට සිත කයපත් කරගන්න බැරිද. තොර අතන්ට වඩා ටික මෝරපු ගතිය හන්න තුංගනි දෙහනය ගැන බුදුර යන්වාසේ මතක්ල දෙනවා. අර ප්‍රීතියාාජ විරාගා තිීබිච්චාරටියක් ඕලාරික රළු ප්‍රීතිය අතහැරලදාලා උපෙක්කකෝච් විහිරතයට වඩා ටිකක් උපේක්ෂා සහගතව ඉන්නවා හැබැයි හොඳ සැපයක් බුක්තිමිදිනෝ. සම්පජානෝ සතෝච සම්පජානෝ සුකංච කායේන පටිසංවේදයති. දැන් හොඳ සතිමත් බවක් හොඳ සිහියක් තියෙනවා. ප්‍රීතිය වගේ අර කය උද්දාමයට පත් කන ගතිය පහව ගෙහිල්ලා. යික තෘප්තිමත් බව මානසික තෘප්තිමත් බව සියල්ලම ලැබු නවගේ ගතියක්. අපි මේ ලෝකයේ විධාකාර දෙවල් හොයාගෙන යනු. හැබයි කවදත් තෘප්තිමත් වෙලා නෑ. හැම දාමිතින් අපි තන්හාාව කියන පදයට නටනවා තන්හාාව ඉල්ල නිල්ලන දේ දෙනවා ඒ ඔස්සේම දුවගෙන යනෝ හබාගෙන යනෝ හැබ කවදාවත් එහෙම මේ පංචකාමයන් තෘප්තිමත් කරන්න ගිහිල්ලා ර්ණ ෘපතියකට පත්වෙ එච්ච කිසිම කෙනෙක් මේ ලෝකෙ හිටියා කියලා හන්නුවත් ලැබිලනෑ තියනිසා ලක්ෂපතියෝ කෝටිපතියෝ මේ ලෝකෙ හිටියට කව තෘපතිමත් වෙලන ත තවහයන වතාව ඉල්ලනවා අනුන්ගෙන් තව තව කඩා වඩාලන්න පවා උත්සහන්තයනවා නමුත් මෙතෙ නද යෝගාවචරයා මේ තුන් වන දෙහනයේදී සියල් ලැබුණ සියල්ලෙන් මං තෘප්තිමත් සියල්ල මා සතුයි වගේ අන්නේ බන්ධු පූර්ණ තෘප්තිමත් බවක් බුක්තිමිදිෙන ියල්ල ැබිලා ඇති හිතල බලන්න පෙන්ගත්න්නේ මේ බන්ධෝ මානසික තත්වයක් අපි හැම තිස්සමින්නේ අරකනෑ මට මේකනෑ අරක ලැබුනෑ මේක ලැබුන්නේෑ අරයට නන්තියනවා මට නෑ කියනත අපි හැම තිස්සෙ මින්නේ. හැම හැම තිස්සම උගුණනත්වයක් අපි ගාව තියෙන්නේ තිබුදුයන් හසකි න වූනෝ ලෝකෝ අතිත්වෝ තන්හාදාසූ මහ්‍ය මේ ලෝකෙ හරි වූනයි මොකද්දෝ අඩුවත්තියනවා හැමෝටම ඒකම හයනො හරිම අතෘප්තිකර ගතියක තමයි මනුස්සෝ ජීවත්වයන්නේ නමු මේ අවස්ථාවදී ඒෝගාවචරයා එබන්ඳු ඌනත්වයකින් පෙළෙන්නේ නැහැ. ඒ වෙනුවට පූර්ණ තෘප්ති මත් බවක් බුක්තිමිදිනවා. නිරාමිස ප්‍රීතියකින්, නිරාමිස සුවයකින් සැහැල්ලුවකින් පූර්ණ තෘප්ති මත් බවක් භුක්තිමිදින. දේනි බදුරයන් වහසකිනවා මේ ආරයන් වහන්සේලා මෙලෝ වශයෙන් ලබන්න පුළුවන් උපරිම සුවයක් වශයෙන් මෙන්න මේ තෘතිය අධ්‍යානය තෙවන දෙහන හඳුල් ලදිරති නොයි කියලා. ඒෙදත් හරි ලස්සනුපමවක්දෙනවා බුදුරයන් වහන්ස කියේනවා සුදු පාට නෙලුම් මල් තියන රතුපාට මානෙල් මල් තියනමි මේ වගේ බොහොම හරි මනරම් විලක් තියෙනු. ඒ විලේ මේ මල් තාම හැමයි වතුරින් එලියට ඉල්ල නෑ. ඒ මල් ඔක්කමතියෙ ජලාශය තුළ වතුර ජලපෘෂ්ට යට තමයි තියෙන් ඉතින් එතකොට මේ මල්වල රේනුද පෙතිද සියල්ලම අර සිසිල් ජලයෙන් පංගිල තමයි තියෙන් නැහැ විලා තමයි තෙන්. මෙන්න මේ වගේ කියලා කියනවා බුදුරජයන් වහන්සමේ තුංගෙන දෙහනේ තියෙන ඒ සුවය නිරාමිස සුකය සැපය අර යෝගාවචරයක් පිනා යනෝ මුළු කයමයා තෙම නොවයි බඳු සුවයකි අපි හිතාගන්න පුුවන් මෙතන දිත් දැග තොර කතා කරන්නේ අර මිලෝ වශයෙන් ලබන්න පුළුවන් තෘප්ති මත් බව මිලෝ වශයෙන් ලබන්න පුළුවන් සතුටක් නිරාමිස ප්‍රීතියක් ගැන තමයි හෙමනං මෙතන්දිත් ුදුරයන් වහන්ස පෙන්ලදන්නේ. ැ ඊට පස්සේ ඕොන දැන් ඊළඟ මට්ටම පෙන්ල දෙෙනවා ැ එකාතකින් මෙතනි තව තේරුම් ගන්න පුළුවන් කාරණයක් තමයි අර මුල්මුල් මට්ටමේදී සමාධිය එකාතකින් අඩු එක කියර කියැන්න පුළුවන් දුරුවලයි කියලා කියන්න පුළුව ඊළඟ මටමටෙට සමාදී තව තවර වෙලා සමාිය තව ප්‍රබල වෙලා. ඒගේමයි හිතේ තහවුරු වෙන ගතිය හිත බොහම නිශ්චලව තියෙන ගතිය තව තව තීවුර වෙලා තව තව තහවුරු වෙලා. ඒ වගේ මයි හිත ප්‍රීතිය පැත්තෙන් උපේක්ෂා පැත්තට පොඩ්ඩ පොඩ්ඩ වර්ධනය වෙලා තිෙමෙන අපි තේරුන්ගන්න ඕනේ තැන් සමාධියක තියෙන එක ලක්ෂණයක් තමයි ඒ මුලින් අත්දකිනවට හරිම ප්‍රමෝදමත් ගතියක්ත්වේ න පිනායන ගතියත් න අනිත් අයටත් ගිහිලා කියන්න හිතෙනවා එන්න කියලා ආලධනා කල්ලා එක්කගෙන එන්න හිතෙනවා මේ වඩන්න එච්චරට නිකං කාය ප්‍රමෝදමත් වෙලා මනස ප්‍රමෝදමත් වෙලා හිත පිනායන ගතියක් ඉපි ලෑන ගතියක් මතුවෙන්න පුළුවන් මේ මුල්ම වතාාවට මේක අදකිනකට ැයි මේක නැවත නැවතව වඩන්න වඩන්න. මේ සමාධීර නැවත නැවත යෝගාවචනය පත්වෙන්න පත් වෙන්න. අර මුලින් තිබිච්ච ඒ ප්‍රමෝදය දැන් ඔන්න වෙන පැත්තකට හැරෙනෝ. අර තරංයා දැන් දඟලන්නේ අනිත්ත ඇට කියන්න තරන් මේ උත්සාහයක් දරන්න එයා දැන් ඊට වඩා අනිකං තැන් පත් වෙච්ච. මුොහු කුරාගිය ස්වභාවයක්. පරිනත වෙච්ච සභහාවයක් මේ යෝගාාවචයයක් තුළ දැන් දක්නට ලබෙනවා. තෙතවට මේ ලක්ෂණය ඕනම සසාමාධයක පොදී කියන්න පුළුව. ඒ සමත සමාධියකටත් පොදී විපස්සන සමාධියකටත් පොදී ඒක යන්නේ සමාධයක් මුලින්ම අත්දකිනකට තියෙන ඒ චමත් කාරජනක හැඟීම ඒ නැවත නැවත අත්දකිීමේ දී පොඩ්ඩ පොඩ්ඩ අඩු වෙලා ගෙහිල්ලා ඒකයම්කිසි පරිණතවීමකට තමයි පත්තන්නේ එතකට මේ සමාධීවල මේ සමත සමාධී වල එක විශේෂයෙන් දක්නට ලැබෙනවා ප්‍රථමත් දෙහානයක් මුලින් අදකින ෝගාවචරයෙක් තුළ තියෙන ඒ ප්‍රමෝද මත් ගතිය ඉපිල යන ගතිය යා ඊලකට එක නැතනත අදකිනකට ඒ එක දැන් අඩුවෙලා ති නිසා මේ වැයත් විධ මට්ටම් පෙනනවා. ප්‍රථමත්ධ්‍යානේත් බොහොම ලාමක මට්ටම පෙන්නවා එකැන තාම දුර්වල මට්ටමක් පෙන්නවා ඊට පස්සේ මධ්‍යම ට්ටම පෙන්න ඊට පස උත්කෘෂ්ට මට ම පෙන්ෙනවා ඊට පස්සේ දුති අදධ්‍යානයත් ඒේ වගේ මුද මටම අප පෙන්වා ඉටබ ද ටමක් පෙන් ඉට උත්කෘ් මටමක් පෙන්නවා ෘති අධ්‍යානේ එහෙමයි තුෘරත් ධානය හෙමයි. ්‍රපිට තේරවා මේවා දවසන් දෙකින් මේ ඔක්කොම දියුණ කරන්න පුළුවන් දේවල් නෙමේ ජීවිත කාලයක් මුලුල්ලේ දියුණ කරන දේව. නිසා අපි මෙ ඇහුව කියලා මේ ඔක්කෝම දියුණ කරගත යුතුයි නේද මට මේ එකක්වත් නැහැේද කව දතින්ම මේවා දියුණ කරන්න කෙ හිතේ දොම්න සක්කති කරන්න අවශ්‍ය නැහැ. මේ බුද්ධ වචනයට අනුව සූත්‍ර දේශනාවන්ට අනුව මේ මෙහම සැපයකුත් තියෙනවා කියෙනෙක තේරුම් ගන්නයි උත්සාහන්ත වෙන්නේ. දැන්ගන්න යෝගා වචරයෙක් මේ තුංගනි දෙහනයක් අත්දැකලා ඒකෙත් යම්කිසේ අපිතමු අදදකීම් සම්භාරයක් ලබනකොට එයටට තේරෙනවලු ඒ තියෙන සැප කියන එක මේ සැපවේදනාව කියන එක දැනෙන කායික සුවය කියන එකට වඩා උපේක්ෂාව කියනෙ එක හරි පරින්නත බවක්තිය නො ඒක හිතට හරි ශාන්තගතියක් ලබල දෙනවා හිත තවතව තැන්පත් කරනු මුහ කුරායමක් එතන තියෙනවා. තිය නිසා එයා ඒ සුකය අයින් කල්ලා ඒ වෙනට උපේක්ෂාව හඳුන ගන්න එතකොට කියනව සුකස්සච පහනා දුකස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම එතකොට මේ සැපයත් අයින් කල්ලා අයින් කලා එමනන් දැන්තන අදුක්කම සුකේ ැන උපේක්ෂා සහගත බව පුබ්බේම සෝමනස් දෝමනස්සානන් අත්තංගම අ කලින් වගේ අර ප්‍රීතිමත් ගති ප්‍රමෝද ගති ඒත් මුලින්මත් හැර දාලා ඊට වඩා හිතේතියනෙ පරිනත බව නිශ්චල බව උපේක්ෂා සහගත බව අදුක්කන් අසුකං උපෙක්කා සති පාරි සුද්ධින්න සතියේ අතිශය පිරිසුදු බවක් ේම මේ චතු්‍රතද්‍ය හනයේද ුදුරයන්හසේ මතු කරලා පෙන්නවා සතිය බොම තීවර වෙලා හොඳ අවධානෙන් ඉන්නේ හොඳ ශක්තිමත් බවකින් ඉන්න හොඳ අවදිමත් ගතයකින් ඉන්නේ ඒ වගේමයි හිතේ පිරිුසුදු භාවේ උත්කෘෂ්ට මට්ටමකටම ග හිල්ලා ඔපෙක්කා සති පාරි සුද්ධින් චතුත් අත් ජාරන් උප සපජ්ජ විහිරති කියලා පෙන්ෙනනවා ඒක කියන්නේ දැන් ඔන්න හිත අතිශ්‍යය ප්‍රබල සමාධයකට පත්වෙලා හි මොහක්කත්ම කෙරෙ සඇත්ත නෑ හිත අතිශයෙන් ඒ කාග්‍රයි ඉතාම පිරිසුදයි ඒවගේම යර ප්‍රීතියකින් සැපයකින් ලැබෙන ඒ කඩතුළුුවී එකක්වත් නෑ ඒ වට බොහෝම තැම්පත් බතියක් බොහම ශාන්ත ගතියක් මේ සමාධියයේ සීටසීයක් තැම්පත්වෙච්ච බවක් ඒ කාත්මය වුණු බවක් ඒත් තුළම නිවක් න වුණු බවක් ලක මයින් වෙච්ච තිය අන යෝගාවචරය බුක්තිදි නො තිය සා බුදුරාන් වහන්සේ මෙතැදි දෙෙන උපමාව තමයි බුදුරාන් වහන්සේ කියේනවා හරියට මේ බෝහම පිරිසුදු සුදුපාට වස්ත්‍රයක් යම්ස කෙනෙක් පොරෝගත්තහාම ඒ මුල්ලු කයම මේ සුදුපාට වස්ත්‍රයෙන් වැහි ලතියෙන මුළු මේ කයේ කිසිම දෙයක් පේනෙනෑ එඩියට මොද සුදුපාට වස්ත්‍රයෙන් මුළු කයම වහගෙන එඩියට මොකත් දර්ශනය වෙන්න න්නේ වගේ කියනවා දැම් මේ චතුර්තත් දෙහානයේ තියන ඒ සුපිරිසිුදු සිත සුපිරිසිුදු සමාධි ලක්ෂණය දැ මුල්ලු කය සිත වහගෙන තියෙනවා මෙ මෙබඳු උපමාවක් බුදුහාදුරු දෙනවා එබඳු සුපිරිසිුදු සමාධිමත් බවක් සතිමත් බවක් ඒ තැනැත්ත බුක්තිමිදිනවා දීතද අපිට මතක් කරගන්න තියෙන එමනක් මලෝ වශයෙන් ලබන්න තියෙන මෙබඳු ප්‍රබල සමාධි මට්ටමක් ලබන්න පුළුවන් සමාධි භාවනාවක් තියෙනවා තියහම් පින්ගත්ති මේ බුද්ධ නයක ලබන්න පුළුවන් විවිධාකාර පැති පෙන් ලදන්නේ බුදුරජන් වහන්සේ අපි විශේෂෙන්තින් මුූලිත්වයදදිී තියෙන විපසනාවට නමුත් මේ මතුක ලපෙන්වා බුද්ධ වචනයක් වශයෙන් මෙබඳු මෙලෝ වශයෙන් ලබන්න පුළුවන් දිට දම සුකයක් කායික මානසික සුවයක් තැන්පත් බවක් ප්‍රීතියක් ප්‍රමෝදයක් මේ ශාසනයක තියෙන එක මේ ඇෙ රුප බලබ මක් නෙමි කනෙෙන් සද්දා හලා ලබන එකක් නෙමේ හසිෙන් අදසුවන්ද බලලා ලබන එකක් නෙමේ දිවෙන් ස්පර්ශයක් ලබල ලබන එකක් නෙමේ කයින් ස්පර්ශ ලබල දිවෙන් රසබ බල ලබනෙක් නෙම කයින් ස්පර්ශය ලබල ලබනයෙකුත් නෙ. ඊට වඩාඒ පංචකාමයන්ගෙන් අයින් වෙලා ලබන සැපයක්. ති එක අතන් හරි අමාරුයි කෙනෙකුට විස්තර කල්ලා දෙන්නත්. මේ ළඟදී ඇත්තරම පුංචි සාකච්ඡාවක් ගිය ඒකට මට සම්බන්ධ වෙන්න සිද්ධ වුණා. ති ඒකේ පැමිණිල්ලා හිටියේ මහත්තුරුන්ට මහත්මීන්ට මට විස්තර කරන්න වුනාා තැ නිස්සරන්න වගේ නිසරන්න වනය වගේ වනාන්තරයයට ඇවිල්ලා. මේ සෑහෙන්න පිරිස්සාක්ං නිරාමස ප්‍රීති අ්භුක්තියදිනවා. ඒ ඇන්න මේ ගම අතහැර නගරට ගිහිල්ලා නගරවල වාසේකන්න මේ කොන්ක්‍රීට් ගොහාවල ඉන්න පංචකාමයන්ම හොය හොයා ඉන්න ඒටම ආවඩන පිරිස් ඇතැම්වෙලාට ඕන්න යිංකල්ලා වැ මැත් වෙලා මේ ඒසි අල්ලාත් හැල්ලන්න මේ කැලෑවකටේ නවා. මොකට දෙන්නේ. යමකිසි ආධ්‍යාත්මික සොයක් ලබන්න. නිරාමිස ප්‍රීතියක් භුක්තිවිදින්න. පිහති එහෙම දෙයක් පුළුවන් කියලවත් හඟත් දෙනකට තේරෙන්නේ. නිසාර වනන්තරයක තියන ඒ නිරාමිස සුවය. පුක්තිවිඳගන්න අද ඇත්තටම හොඟත් දෙනකොට අවස්ථාවක්වත් නෑ ති ඒ අර කාමයන් නොස්සේම රැල්ලට හුවෙලා ගාගෙන යනවා ඉති අම්පසි කෙනෙක් ඒවැන් අයිංගලා මේ වනගත වෙලා මෙබන්ු සෝයක් බුක්තිවිඳනවා හෙම දෙයක් පුළුවන් අදකාලය වනත් කිය කිව්වොත් ඒක නිකං හුදු ප්‍රලාපයක් විදියට සලකන්නත් ඉඩ තියෙනවා තිය නිසා බුදුරයන් වහන්ස කියනවා රමණයානි අර්ඥාන යත්ත නරමති ජනු වීතරාගා රමෙස් සන්ති නැතේ කාම ගවේසිනු. මෙන්න මෙබන්ඳු රමණීය වන ප්‍රදේශතියනෝ වනන්තර් තියෙනවා ඒවා මේ සාමාන්‍ය කාම බොහෝගිින් සේවනය කරන්න. වීතරාගා රමෙස් සන්ති හැබැයි මේ වීතරාගී වූ පිරිස් අභිරමණය කරන එකින් ලොකු සතුටක් ලබනෝ නැතේ කාම ගවේසන හැයි මේ කා ගවේසකන්ට කාමයන් ඔස්සේම යන පිරිසකට එබන්ඳූ වනගත්ත ජීවිතයක සතුටක් තේරෙන්න්නේවත්න. මේ පිවතුන්ට අවස්ථාවක් ලැබිල තිෙනවා එබඳු නිරාමිස ප්‍රීතියක් බුක්තිවිිඳගන්න ඒකත් ජීවිතය ලබන එක්තරා දුර්ල බවස්ථාව මකද අපිට විශේෂයෙන්ම ගිහි පින්වතුන්ට මේ තියෙන දහසකුත් එකක් කටයුතු නිසා එබඳු නිරාමිස ප්‍රීතියක් බක්තින්දගන්න ලැබෙන්න අවස්ථාව ඉතාම අඩුව එමඳ අවස්ථාවක් ලැබුණ හම ඒක උපරිම ප්‍රයෝජනය ලබන්න අපි ුත්සාාන්ත වයතු. ඒ උපරිම ප්‍රයෝජනය ලබන්න කලබලි එබෑ තැන් කෙනෙක් වාඩියුණොත් එහ මං අද ප්‍රථමන් දෙහානයට සමවැදිල මිසක් නැගටින් නෑ කෙලොන්න කෙනක් වාඩියනොත් තින් ගත්දුරට එක ලැබින්නේෑ. මං අද දෙවන ධ්‍යානයට සමවැදිල මිසා මේ පරයන්කෙන් නැගටින් නෑ කෙලොන්න අධිෂ්ඨානයක් පිහිටගෙන වාඩියුනොත් එක ලැබිණ එකක් නෑ මේ බදහාමුදුරෝ පෙන්නන පාර ඊට වඩා වෙනස් පාරක් අපිට මේ අ දැඩි වීරය මතම දත්මිටි කාලා ගන්න පුළුවන් එකක් නෙමේ මක දර සමාධී විස්තර කරද්දිම මේ පින්ිතුන්ට තේරුුණා හර කායික සුවයක් අවශ්‍ය වෙනවා. වීරය මතම මේ දේ කරන්න බෑ කායික සැහැල්ලුවක් අවශවෙනෝ ඒ අයෝගාවචරය වාඩලා ඉන්නකොට ට දැනෙන් නෝන මේ කායික සුව පත් බව කයියට එක දැනෙ ඕේ හිටගෙන ඉන්නවට වඩා ඇවිදිනවට වඩා දුවනවට වඩා මේ වාඩිවුනහම යම්කිසි සුවයක්තිේ නො යම්සි සැපයක්තිේ නො. ඒ සැපය මේ යෝගාවිචරය හඳුනගන්න ඕනේ. දෙැ මට කායික සහැල්ලුවත් දැනනවා. කායික සුවයක්තිේනෝ. ඒ වගේමයි හිතෙත් මේ වැඩට මම සුදුසුයි කියලා යම්කිසි අර සාධනී ආකල්පයක් ධනාත්ම කාකල්පයක්ත්තිේ නවා. වගේ මේ ඉසලම් මම මගේ ඇති මේ වැරදි සිද්ධ වනාා තැම්මන් ඒෝ කොම පැත්තක දාලා ම යිත් පිරිසුදු මනුස්සේක් සත්පුරෂයක් වෙන් උත්හන් වයන මවංක ත්සාහන් වයවා රන්න තමන්ට තේරෙනකොට ඒ තුළින් එන හරිේ ප්‍රමෝධයක් තමන් මේ වැඩට සුදුසුයි තව මට මීට වඩා යමක් මේ ජීවිත ළඟාකරගන්න සුදුසුයි කියන්න තමන් ගැන සතුටක් ආත්ම විශවාසයක් අන්න ඇතිවෙන පිගති මේ වගේ දේවල් මේ භහවනාට අත්්‍යය වශ්‍යයි එහමනැතු අපි වීර මතම පදනම් කරගෙන මේ කටයුත්ත කරන්න බෑ. වීර අවශ්‍ය වෙන්න මේ කටයුත්ත අහණ්ඩව කරන්න. හැබැයි කටයුත්තේ නියලනකොට පොහොම තෘප්තිමත් බවක් අනේ මම හිටියේ කොතනද. අදනම් ම ඊට වඩ බොහොම පිරිුදු විදකට ජීවත්ත නවා සීල පිරිසුදව ආරක්ෂා කරනු. අනෙකත් කටයතුල ම ැර වෙලා විීේකයක් බක්තිවිදිෙන. ලෝක මිනිසුේ පංචකාමයන්ම හභාගෙනය අද්දි රෙල්ලට අ වෙලා ගාගෙන යද්දිී මං ඒවැයි අයින් වෙලා නිරාමිස ප්‍රීතියක් ලබන්න තරං පිංකල් ලතියනෝ කියන්න අපිට අපි ගැ සතු වෙන්න පුුව. ඒ සතුටේ ප්‍රමෝදය බහවනාවට සෑහෙන රුකලක් සපේනෝ එතකොට දැන් තමන් වාඩිලා හිටියත් මේ ලොකු සමාධයක් නැතත් අන මට මෙහෙම ඉන්න පවා ලැබුණනේ මෙච්චර මේ දේවල් ඔස්සේ දුවගෙන යන ලෝකයේ මට මේ අතපිට අත්‍යයාගෙන ඇස් දෙක පියාගෙන ඉන්න වාසනාව ලැබුණ එක න්න සතුට වෙන්න පුළුව එනිසා පින්වත්න්නේ අපි මේ ලද දෙයෙන් සතුට වීමක් මෙතන් දී අත්‍යවශ්‍ය වෙන. එතන තමයි න්න ප්‍රමෝධයක්යෙන් අට තුන්වෙනි දෙහන දිබුදුර යන් වහස පෙන්න්නන්නේ සියල්ල ලැබුණ වගේ ගතියක්. මට මොකක්්පත් වෙන ඕන්න. මට මාර්ගපලෝ නෙත්නෑ ්‍යහනෝ නෙත්නෑ මට සියල්ල ලැබිලා ඇහහින් රූප පලන්නෝ නෙත්නෑ කනිින් සදහන්න නිත්නෑ ෙන් රස ලන්න ඕනෙත්නෑ කයින් ස්පර්ශල බන්න ඕනෙත්නෑ මට සියල්ලම ලැබිලා හිතර බලන්න ඔය වගේ මානසිකත්වයක් සියල්ලම ලැබිච්ච ස්වභාවයක් හිත ඉල්ලන්නේ මෙලෝ දෙයක් තන්හාවෙන් මෙහේවන්නේ බවතන්හාාවකින් මෙහේවන්නේ ඒ වෙනුවට පූර්ණ තෘප්තිමත් බව එනිසා මේ ගමන හරි වෙන අමුතු පැත්තකින් යන්නේ අපි මේක ඉල්ලලා ගන්න බෑ හඟක් කලාවට එළිය හැ හැම තැනම තියෙන්නේ දියව් දියව දියව් කියලතනය හැමත් දෙස්සම ඉල්ලන්නේ මේ කක්වත් දියව් දියාව් කියලා පෙළාි ගට හම්බිෙන දෙවල් නෙමි අපිට එහෙම දේවල් මේ බුද් ශාසනයකින් ලබන්න බෑ අද හාම්දුරුවත් තැනවන පෙළපාලි නමුත් මේ බුද් සාාසනයක මේ කතා කරන්න දේවල් පෙළපාලි ගහිලා ලබන්න පුලුවන් දෙවල් නෙමි මේ වැයිල බොහොම මානසික සුවපත් බවක් කරහා තෘප්තිමත් බවක් කරහා පිරිසුදවීම හරහා ඊළඟට නීවරණ යටපත් කර ගැනීම හරහා හිත ඒ කාග්‍රවීම හරහා ලැබෙන දේවල්. ඒකත් ඉල්ලුවට ලැබෙන් නැහැ අතහැරීම මතයි ලැබෙන්නේ. හිතට අරමුණක් එනවා අර අපිත අතීතය වෙච්ච මතර බොම මේ රසවත් සිද්දුවීමක් ඒක අත්තහරඉන්න වෙන. අනාගතයේදති කන්න තින බොහම වැදගත් වැඩක් මතක්ක වෙන සැසුක් මතක්කෙනවා ඒක අතහරන්න සිද්ධුවෙනවා. අත හැරල තමයි මේ ඒ තරම් රසයක් නැති හුස්ම රැලට හිත දාන්න වෙන්නේ අපිත් තුල කොහම අතැහරීමක් කෙමරම් දියුණු කරන වශ්‍යයිද. හිත ඉල්ලන්නේ ම අර පරණ දේවල්මයි පරණ මඩ වලටමයි අදින්නේ හැබැයි ඒක අත්තැරල දාලා මේ සරල්ල ආශවාසයක හිතතියන්න සරඩ ප්‍රශ්වාසයක හිතතියන්න්න අන්න යගාවච ොච්සාාන්තේය. ති අර මුලදී ඔය කටයුත්ත ටිකක් හරි ඒකාකාරය ගතියක් විය ලිස භාවයක් දැනුනටඒ හිතේ කාමච්චන්දය අයින් වෙන්න අයින් වෙන්න දුරුවල වෙන්න දුරුවල වෙන්න මේ කටයුත්ත සාර්ථ වෙනවා හිතේ ඒකාග්‍රතාවේ කියන එක කාමච්ඡන්දයට පටහැනි මොකද හිතේ කාමච්ඡන්දය රජ කරන තාක් අපේ හිතේ එකඟ වෙන්න හි යම්මවස්ථාව කාමච්චන්දය පොඩ්ඩ පොඩ්ඩ දුරල්ල වෙලා යනවද එහම නම් අන්න අපේ හිතේ එකඟ වෙනවා. ඊට පස්සේ අපේ හිතේ යම්කිසේ ප්‍රීතියක්ත්තිී නොනන්ද ප්‍රමෝදයක්තිී නොනම් එබඳු ප්‍රමෝදයක් ප්‍රීති අත්වන පරිසරයක දේශයක් තියන බෑ එනම් ව්‍යාපාදය තුරු වෙලා යන. එහනම් මේ ප්‍රීතිය කියන ස්වභහාවය ව්‍යපාදයට ප්‍රතිවරුද්දයි ට හොඳට නැවත නැවත හිත අරමුණට නංවන යට වැඩක් තියන නිදාගන්න වෙලාක් නෑ නැවත නැවතආශවායක් මතුව වෙන නැත නත ප්‍රශ්සයක් මතුව වෙනවා. මේ මත්තුව වෙන මතුව වෙන ආශවාසරයට පශ්වාසරයා හිත නංවන්න ඕනේ විතර්කයක් යොදන්න ඕනේ එහෙමම් හිතර නිදාගන්න ඇඩිම ඇඩිවෙන්න අවස්ථාවක් නෑ. එම තිීන මිද්දයට මෙන්න මේ විතර්කය පටහැන. ඊට පස්සේ ට හිත නැංවට පස්සේ අරමුණේ හිත හසුරෝනෝ. අරුණ දැන් අරමුණ ගැන හොඳටයා දැනුවත් මේ තියන්නේ ආශවාසයක් කියලා සේරසයක් විශ්වාසයි. මේ තියන්නේ ප්‍රශ්වාසයක් කළලායාට සිේරසයක් විශවාසය කිසිම සැකයක් නෑ. එමනම්න්න මේ විචාරය කියන සමාධී අංගය මේ විචිකිච්චාව කියන නීවරණයට ප්‍රතිවුරුද්ධයි. එහමනම් අපේ නීවරණ පහට ප්‍රතිවරුද්ධ ධ්‍යානාංග පහක් ඇත්ත සමාධියංග පහක් සමයි මේ භහාවනාව හරහා දියුණු කරන්න තුට අපේ නීවරණ පහ යටපත්වෙලා මේ ධ්‍යානාංග පහ ඉස්මතු වනා නම් ඒක ජවසම්පන්නුනා නං අ ඉතින්ද අපිට දිානයක් බුක්තිද ගන්න පුළුවන්. ඉතින් මේ කතා වෙදී අද ඇත්තරම අපිට මූලිකත්වේදලා කතා කරන්න සිද්ධ වනේ මේ සමත භහාවනාවක් වැඩම හරහා යෝගාවචරයෙක් මුලෝ වශයෙන් බුක්තිවිඳින්න පුළුවන් නිරාමිස ප්‍රීතියක් ගැන ති මෙෙම ම විස්තරද මේ පිගතුන්ගේ හිතෙත් ලොකු ූමනාවක් සතුටක් මේ සඳහා ඇතිවෙන්න ඇති එක වැරද්දක් නැහැ ති මේ වගේ දෙයක් බුක්ති විඳගන්න ලැබනාා කියලා එක වැරදක් නැති දැනටමත් මෙ බු දෙයක් බුක්ති විිඳපු ඇත්තොත් මෙතන මේ පර්ෂදය ඇති ඒක වැරැද්දක් නෑ හැම මෙතන පොඩි දැනගත තවක් කාරණයක් තියෙන මෙබඳු සමාධියක තියෙන ඒ උත්කෘෂ්ට බව මෙබඳු සමාධියක තියෙන ඒ ප්‍රමෝදමත් ගතිය මෙලෝ වශයෙන් ලබන නිරාමිස ප්‍රීතිය නිසාම අපි ඒකම ඒකම වඩන්න ඉඩ තියෙනවා. ඇති මුල්කාලද ඒකෙත් වැරදදක් නැහැ. හැබැයි අපි ඉන් එහාටයන් නැතිව මේ සමාධියටම ලොල්වෙන්න අවකාශයකුත් තියනවා. තින්සාෑ ඇතැම් කෙනෙක් වාඩි වෙන්නේ අනේ මංක ොහොම දාර ඊයේ ගත්ත සමාධී අද ගන්නේ. එදා විඳපු නිාමස ප්‍රීතිය අදත් මං පුක්තින්ද ගන්නන්නේ කොහොමද කියලතමයි වාඩි වෙන්නේ ති තමට අන්න අප හිත ඇලලා අපිහිතක ඉල්ලනවා සමාධීයන්න වහලෙක් බාඩ පත්වෙලා ඇති ඒනිසා බුදුරයන් වහන්සේ කියනවා යම්සේ යෝගාවචරය හිතනවනං මෙබඳු මේ ප්‍රථමධ්‍යානයක දුති අධ්‍යානක තෘතිය අධ්‍යානක චතුරදධ්‍යානක සිටිමින් ඒක බුක්ේ විඳමින් යම්මසේ කෙනෙ හිතනවනං මං මේ කෙලෙස් කැපීමක් තමයි කරන්නේ කිය හිතනවන බදුරයන්හසේ නො නෑ හෙ දෙදයක් නම් වෙන්න. කෙරෙස් කැපීමක් මෙබඳු සමාධියකද වෙන්නෙ නෑ. කියන එක බුදුරන් වහන්සේ රිජුවම සල්ලේක සූත්‍රීත් සඳහන් කරනවා. තියෙන්න්නේ මේ අද පෙන්නල දෙන්න බුදරයන් වහස සල්ලක සූත්‍රේදෙන් මතක්කන්න දිට්ට දම්මසුක විහිරණයක් පමණයි. මිලෝ වශෙන් ලබන්න පුළුවන් සුවයක් නිරාමිස ප්‍රීතියක් පමණයි. ඒ මිසක් අපි පෑ ගනන් සමාධියක සිටියා කියලා. සිද්ද වෙන්න එම අපි සැලකලිමත් වී යුතු මේ වඩන්නත් ෝනේ බුක්තිමිදින්නත් ඕෝන නිරාමෙස පිරිිතියක් අත්දකින්නත් ෝනි හැබයි ඒකට ලොල් නොවී ඉන්නත් තෝනි. හරියට අර දිනු රට හැරපියා යන රජෙක්සේ අවශ්‍ය වෙලා ව මේක අත්තහැර ලදාන්න තරන් අතහැරීම අපි තුළ දියුණු කරන්නත් නිේ මේබඳු දෙයක් හදාගන්නවා කියෙනකත් අතිශය දුෂ්කර වැඩක් මෙ බඳු සමාධයක් අපේ සිත තුල දියුණ කරගන්නවා කියන එකත් එසේ මෙසේ වැඩක් නෙමේ ඉති අපිට පුළුවන්ද එබන්ඳු අමාරුවයකින් දුෂ්කරත්වයකින් මහා කැපකිරීමකින් හදාගත් ඒ තරං සුවයක් දැනෙන නීරාමසපීතියක් දැන මේ සමාධිය අතහැරලදාන්න අපිටම අපෙන් ප්‍රශ්න කල බලන්න පුළුවන් තිනිසා මේ බුදුරයන් වහසේ පෙන්න්න පාර හරිම විචිත්‍රයි හරිම උත්සාහහිම් ප්‍රබල ව්‍යයායමක් දරලා උදේ නැගටෙල්ලා පරයන්කට ගහිල්ලා සක්මනට ගිහිල්ලා හිත නැවත නැවත ඒකාග්‍රිකල්ලා හිතර මතක් වෙන අතීත සිදවිටි පැත්තකට දාලා අනාගත සැලසුම් පැත්තකට දාලා සමාධිය දියුණු කල්ලා න් නිරාම්ශපීතියයක් භුක්තිදිනවා හැබැයි ඒකටවත් ඇලෙන්න කියන්න ඒත් ඊළඟ මට්ටමක් වෙනුවෙන් අත හැල දාන්න සිද්ධ වෙන මේ තත්වේ දිවත් කෙලෙස් කැපීමක් සිද්ධුවේ නැහැ කියල භාගතුන් වහන්සේ මතක් කළ දෙු. තිසා පින් ගතය අපිට ඒ බුද්ධ දේශනාවකින් ලබන් තියෙන ගුරුහරුකං එමටයි. විශේෂයෙන් සමාධයක් බුක්තිමිදිනකොට අපේ හිතේ යම් මානනයක්කුත් ඇති වෙන. අරයට නම්බෑ මටනු දැන් ඉන්න පුුවන් අරයනන් එහිට මේට දඟනවා පැයක්කවත් ඉන්න බෑ අරමුණේ මන්නං හෙමනෙමේ මං වාඩිුුණා මට පැෑත් දෙක් එක දිගට ඉන්න පුළුවන් ප්‍රථමධ්‍යාන ට පැත් දෙක් එක දිගට ඉන්න පුළුවන් නිශ්චලව. ක කිය ඔන්න හිතේ මාන්‍යෙකුත් ඇතිවෙනවා. දන්න මැනැති අපි අනිත්ත ඇත්තේ අපිියෝ සංසධනය කරනවා. තැන්ගොන්න සමාධිය හරහා කෙලෙස් ඇති වෙලා. සමාධී හරහා මාන්‍යයක් ඇතිවෙලා. සමාධී හරහා කෙනෙක් වෙලා. තමන් දෙහාන ලාබියෙක් වෙලා. සමාධී ලාබියෙක් වෙලා. පිගත්ත මේක නෙමෙ බුදහාම දුරු කියන්නේ. බුදුරයන් වහන්සේ කියනවා? ප්‍රථමත් ්‍යානයේ පවා අතම්මය තාතිබුත්තා බගවතා කියලාන්න මතක් කරගන්න කියලා භික්ෂූන් වහන්ස කෙනෙක් කියේනවා. මේකින්වත් කෙනෙක් හදන්න යන්න එපා. ප්‍රතමත් දෙහාන ලාබියෙක් වෙන්න යන්න එපා දෘති අත් ්‍යහාාන ලාබියෙක් වෙන්නේ යන්න එපා තෘතිත් ්‍යාන ලාබියෙක් වෙන්න යන්නපා චතුතත් ්‍යාන ලාබියෙක් වෙන්න යන්න එපා හැ වෙල නිකං හර ගමනක් යනකොට මඟ දිහම් වෙච්ච දන්සලක් කියල හිතා ගන්නයි තියෙන්නේ. අපි දන්සලේ නතරවන්නොත් හට යන්න හම්වෙන්න සල්පිලේ නතර වුණොත් ඉස්සරහට යන් හම්බෙන්න ඇති මේ ගමනේ තියෙනව විධ විචිත්‍ර අවස්ථාවන් අපිට පොඩ්ඩක් ගිමන්නිවාගන්න ලැබෙන අම්බලමක් හම්බේ නිටතියෙනවා සල්පිලක් හම්බෙන් නිටතියෙනෝ දන්සලක් හම්බෙන් නිටතියෙනවා හැබැයි ගමන එතර නතර කරගන්න තරම් අපි මෝඩ නොවී යුතුයි ඒක ඉල්ලගෙන භහවනා කරන්න තරම් අපි මෝඩ නොවී යුතු ඊට වඩා දහමක් ඊටට ගැඹුරක් වහන්ස පෙන්නල තියෙන තිනිසා මේ බුදුරයන් වහන්සේ පෙන්නන සමාධ භාවනා සූත්‍රය තුළ ඒ පැති හතරක් කොස්සේ බුදුරයන් වහන්සේ මේ භාවනාවක තියන පුළුල් බව අපිට කියල දෙනවා තිනිසා අදපි මේ කතා කළේ මේ බධු මෙනෝ වශයෙන් ලබන්න පුළුවන් දිට්ට දම්ම සුකයක් තියෙන මේ සමත භාවනාව ගැන එ බන්ධු දොන සමාධියයක් ගැන තමයි පෙන්ලදුන්නේ බඳදෙකුත් තිෙනවට බියවියයුතුත් නෑ උත්්සාාහෙන් ලබාගත්ත කියලා වැලදකුත් නෑ. හැබැයි ඒ තුළ පැළපදිියන් වෙන්නයන්න නැතුව. ඒකෙෙන් කෙනෙක් දන්නයන් නැතුව. ඒකෙෙන් මාන්‍යයක් හදන්නයන් නැතුව. තමනුයි අනනුයි ඒකත් එක සංසධනය කර කර තමන්තුළ කලින් නොතිබිච්ච කෙළෙ සදන්නයන් නැතිව. පොහොම නිහතමානීව මේක නිකාං මේ මගදි හම්බිච්ච දන්සලක් විතරයි කෙර තේරුම් අරගෙන ඉසරහට යන්න අපි උත්්සාාන්තවමු. ඒ සඳහා මඟ පෙන්වීමක් දිරිගැන්වීමක්, අද දින ධර්මදේශනාවින් සිද්ධේවා කිය ප්‍රාර්ථනා කරමින්, අද ධර්මදේශනාව අවසන් කරනවා සිරු දෙනාටම තෙරුවන් සරණ.